අපි ඔයත් එක්ක කතා කරන්න අපි දෙන්නගේ මේ කතා බහට ආසන්නතම නිමිත්ත ගත්තොත් ඔයාගේ අලුත් කවි පොත. ඔව්. ඒකට දැන් මොකද වෙන්නේ යන්නේ? ජයන්ත කහට පිටිය. ජයන්ත කහට පිටිය කියන චරිතයේ ජයන්ත කහට පිටිය සිං හඳුන්වන්න කිව්වොත් ඔයා කොහොමද ඒක කරන්නේ? ආනම් මම මෙහෙම අඳුනගෙන නැහැ. ටිකක් දුර්වල පොඩ්ඩක් ඉමෝෂනල් පොඩි දේවලුනේ දැනගන්න චරිතයක් විදිහට තමයි ඉතින් මට දැනෙන්නේ. සාමාන්‍යයෙන් මේ අපි උගත් දන්න උදවිය ලේඛන කලාවට පිවිසෙන්නේ කවියෙන්. ුණාට ජයන්ත කහට පිටිය කවියට පිවිසෙන්නේ පමාවෙන්. ඇත්ත ඒක නෙමෙයි. මම තරුණ කාලේ අවුරුදු 20 විතර කවි ලිව්වා. 23 22 23 වෙද්දි ලංකාවේ සියලුම පුවත්පත්වල ඒක කවිය ස්වර්ණම යුගයක්. ඊට පස්සේ අවුරුදු 10ක් විතර මම මුකුත්ම ලියන්නේ නැතුව හිටියා. ඊට පස්සේ තමයි මේ සමාජ මාධ්‍යත් එක්ක තමයි මම කවි ලියන්න පටන් ගත්තේ. ඇත්තටම මම FB කවියෙක් කියලා කියන්න පුළුවන්. පොත මුද්‍රණය කරලා ඉවර වුණේ පෙරේදා. ඒක සරසවි ප්‍රකාශනයක් විදිහට තමයි එළියට එන්නේ. පොතේ නම ශේෂවනසේ තිනහව මකා දැමිය හැකිද රේඛාව. මේක තමයි කවි පොතේ නම. දැන් මේක හෙට කුරුණෑගල සමුද්‍ර පොත්තලේ සොල්දරේදී අපි දොරට වඩිනවා. ඔබ හැමගේ සහභාගිත්වයෙන් මේක දොරට වඩිනවා සාහිත්‍ය මාසයට සමාන්තරව. එහෙම තමයි හිතාගෙන ඉන්නේ. අපි ඔයත් එක්ක කතා කරන්න අපි දෙන්නගේ මේ කතා බහට ආසන්නතම නිමිත්ත ගත්තොත් ඔයාගේ අලුත් කවි පොත. ඔව්. ඒකට දැන් මොකද වෙන්නේ යන්නේ? ජයන්ත කහට පිටිය. ජයන්ත කහට පිටිය කියන චරිතයේ ජයන්ත කහට පිටිය සිං හඳුන්වන්න කිව්වොත් ඔයා කොහොමද ඒක කරන්නේ? ආනම් මම මෙහෙම අඳුනගෙන නැහැ. ටිකක් දුර්වල පොඩ්ඩක් ඉමෝෂනල් පොඩි දේවලුනේ දැනගන්න චරිතයක් විදිහට තමයි ඉතින් මට දැනෙන්නේ. සාමාන්‍යයෙන් මේ අපි උගත් දන්න උදවිය ලේඛන කලාවට පිවිසෙන්නේ කවියෙන්. ුණාට ජයන්ත කහට පිටිය කවියට පිවිසෙන්නේ පමාවෙන්. ඇත්ත ඒක නෙමෙයි. මම තරුණ කාලේ අවුරුදු 20 විතර කවි ලිව්වා. 23 22 23 වෙද්දි ලංකාවේ සියලුම පුවත්පත්වල ඒක කවිය ස්වර්ණම යුගයක්. ඊට පස්සේ අවුරුදු 10ක් විතර මම මුකුත්ම ලියන්නේ නැතුව හිටියා. ඊට පස්සේ තමයි මේ සමාජ මාධ්‍යත් එක්ක තමයි මම කවි ලියන්න පටන් ගත්තේ. ඇත්තටම මම FB කවියෙක් කියලා කියන්න පුළුවන්. පොත මුද්‍රණය කරලා ඉවර වුණේ පෙරේදා. ඒක සරසවි ප්‍රකාශනයක් විදිහට තමයි එළියට එන්නේ. පොතේ නම ශේෂවනසේ තිනහව මකා දැමිය හැකිද රේඛාව. මේක තමයි කවි පොතේ නම. දැන් මේක හෙට කුරුණෑගල සමුද්‍ර පොත්තලේ සොල්දරේදී අපි දොරට වඩිනවා. ඔබ හැමගේ සහභාගිත්වයෙන් මේක දොරට වඩිනවා සාහිත්‍ය මාසයට සමාන්තරව.
එහෙම තමයි හිතාගෙන ඉන්නේ. ජයන්ත කහටපිටිය සහ ඔහුගේ කාව්‍ය කෘතිය පිළිබඳවත් කාව්‍ය කලාව පිළිබඳවත් සමාජ විවරණයක් සහිත පුළුල් සාකච්ඡාවක් පසුව බලාපොරොත්තු වන්නේ.